හයි ගයිස් වෙල්කම් බැක්ටුමයි YouTube චැනල්. ඔන්න ඉතින් ගොඩක් කාලෙකට පස්සේ අද ඩෙවලොකයක් අරගෙන ආවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් දැන් වෙලාව උදේ 6ට වගේ ඇති. දැන් තමයි මම නැගිට්ටේ. ඉතින් බලන්නකෝ අත උදේ ඉඳන්ම වහින්න වගේ හස කළු කරලා තියෙන්නේ. ඉතින් අපිට මේ ටිකේම වැස්සා. හැබැයි මේ පහුගිය දවස්වල නම් හවස් වරුවට විතරයි වැස්සේ. දැන් ඊයේ ඉඳලා උදේ ඉඳලා රෑ වෙනකම් වහිනවා. ඉතින් මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නේ මේ රෙදි වේද ගන්න එක තමයි. එහෙනම් බබා නැගිටින කලින් ඉක්මනට ගෙදර වැඩ ටික ඉවර කරගමු. හරි තමයි. මම දැන් ගී අතුකාගෙන ඉවරයි. දැන් යන්නේ මිදුළු අතුකාන්න. මේ පේනවනේ මේ දවස්වල මේ වැස්ස එක දිගටම ඒ නිසා මිදුළු හොඳටම තනකොළ තියෙක මිදුළු මේ මඩ වෙලා ගන්න දෙයක් නැහැ. ඉතින් මේ දවස්වල මේ මිදුළු අතු ගන්න එක නම් හරිම එපාම කරපු වැඩක් තමයි. පේනවනේ හැටි. මම ළමයි මේ මෙතන මේ කියන ටික මේ රෙකෝඩ් වෙලා නැහැ. ඒ කියන්නේ ඇහෙන්නේ නැහැ කියන ටික. ඉතින් මම මෙතන කියන්නේ මම දැන් අද ඉඳලා මේ ෆේස් පැක් එකක් ට්‍රයි කරන්න පටන් ගන්නවා. අර මේ දවස්වල ගොඩක් ජනප්‍රියයිනේ මේ හාල් පිටි රතුවල විශ්ව එකතු කරලා මේ දාන ෆේස් පැක් එක. ඉතින් ඒක මම හිතුවා අද ඉඳලා දවස් 7ක් එක දිගටම පාවිච්චි කරලා බලන්න ඕනේ කියලා. මොකද මේ පේනවනේ මේ දවස්වල මේ මගේ ස්කින් එකේ පොඩි පොඩි ගැටලු වගේක් තියෙනවා. පොඩි පොඩි බිබිලි වගේක් දාලා, එතකොට ඩාර්ක් ස්පොට්, ඩාර්ක් සර්කල්, එතකොට ටිකක් අවපැහැලා තියෙන මූණ, කට දෙපැත්ත කළු වෙලා, ඔන්න ඔය වගේ පොඩි පොඩි ගැටලු වගේක් තියෙනවා. ඉතින් අර ෆේස් පැක් එක හොඳයි කියලා මේ දවස්වල මේ හැමෝම කියනවනේ. ගොඩක් ජනප්‍රිය මේ දවස්වල ෆේස් පැක් එක. ඉතින් මම හිතුවා ඒක හරියටම දවස් 7ක් එක දිගට ට්‍රයි කරලා බලන්න. ඉතින් එහෙම දවස් 7ක් එක දිගට ට්‍රයි කරලා බලන්න කියලා හිතුවට මොකද එහෙම මට මේ දවස් 7ම නම් එක දිගට ට්‍රයි කරන්න පුළුවන් වෙයිද කියලා ෂුව එකක් නැහැ. හැබැයි මම බලාපොරොත්තු වෙනවා දවස් 7ක් එක දිගටම ඒක ට්‍රයි කරලා බලන්න. එහෙම ට්‍රයි කරලා බලලා මට ලැබෙන්නේ මොන වගේ රිසල්ට් එකක්ද කියලා මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මොකද ඉතින් කොච්චර හොඳයි කියන ෆේස් පැක් එකක් වුණත් එක එක්කෙනාගේ ස්කින් එකට ඒක රියැක්ට් කරන ආකාරය වෙනස්නේ. ඉතින් මගේ ස්කින් එකට ඒ ෆේස් පැක් එක රියැක්ට් කරන්නේ කොහොමද කියලා මම ඔයාලත් එක්කලා ෂෙයා කරගන්නම්. දවස් 7ක් මේක ට්‍රයි කරලා බලලා. ඉතින් මම මේ කියවන්නේ ඒ ටික තමයි. හරි, දැන් ඉතින් මිදුළු අතු ගමු. මේ වෙහි දවස්වලට මිදුළු අතු ගන්න හරි අමාරුයි. මේ මිදුළු මඩ වෙලානේ තියෙන්නේ. ඉතින් එපා වෙනවා ළමයි. මෙන්න මේ විදිහට තමයි මිදුළු අතු ගෑවට පස්සේ බසයි. ඉතින් ළමයි මේ මිදුළු මම මේ අතු ගන්න කැමති නැහැ කියලා කිව්වන වෙහි දවස්වලට මේ ඒ වුණාට මේ අර මිදුළු අතු ගෑවට පස්සේ ඒක ලස්සනයි කියලා ලස්සනයිනේ. ඒක මතක් කරගෙන තමයි මම මේ අතු ගන්න මිදුළු අතු ගාද්දී අර අකමැති වැඩක් ඒ අකමැති වැඩේ කෙරුවට පස්සේ වෙන හොඳ ප්‍රතිඵලය ගැන හිතලා කරද්දී ඒ වැඩේ අපිට අර අකමැත්ත යටපත් කරගෙන ආසාවෙන් කරන්න ආසාවක් ඇති වෙනවා. ඒ නිසා ඔයාලත් අකමැති දෙයක් ඒ කියන්නේ අකමැති අපි කළ යුතු දේවල් මේ ඒ අකමැති දේ කෙරුවට පස්සේ වෙන හොඳ ප්‍රතිඵලය මතක් කරගෙන කරන්න. එතකොට ඔයාලට අර ඒක කරන්න තියෙන අකමැත්ත පොඩ්ඩක් අඩු වෙලා මේ කරන්න ආසාවක් තියෙනවා. ඉතින් මමත් මිදුළු අතු කෑවට පස්සේ මිදුළු මේ ලස්සනට තියෙනවනේ. අන්න ඒක ගැන හිතලා තමයි මේ අතු කෑවේ. ඒතකොට ඉක්මනට අතු ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ මිදුළු අතු කෑවට මේ රොඩු නම් ඇදලා ඉවර නැහැ. මොකද මේ අපේ බෙඩ්රූම් එක පැත්තේ මිදුළු මේ අතු ගන්න බෑ. ඒක දැන් අතු කරොත් බබා ඇහැරෙනවා. ඒ මොනවත් තියෙන මට. හරි, දැන් ඉතින් මම මේ ලැහස්ති වෙන්නේ උදේ කෑම හදා ගන්න. අද මම හිතුවා ගෝවා තෙල් දාලා පරිප්පු හදාගන්න. ඉතින් පහුගිය දවස් ටිකේ මල්ලිට මේ ඕ ලෙවල් එක්සෑම් එක තිබුණ නිසා මේ අම්මා ගෙදර ඇවිත් හිටියේ ඒ දවස් ටිකේම. ඒ නිසා මට ඉතින් මේ උයන පිහන වැඩ කරන්න උනේ නැහැ. අම්මා තමයි ඒ හැමදේම කෙරුවේ. ඒ නිසා ඉතින් දැන් අද අම්මා ඊයේ ගියා. අද ඉතින් උයන් හැම ටිකක් කම්මැලි වගේ. දැන් මම මේ පුතාට එක් ටෝස්ට් එකක් හදාගන්න හදන්නේ. මේ විදිහට ගම්බිත්තරයක් අරගෙන ඒකට ලුණු ටිකක් දාලා ඒක හොඳට මේ කලවම් කරගන්නවා. ඊට පස්සේ පාම් පෙත්තක් අරගෙන ඒකේ හොඳට පොඟව ගන්නවා.
පාන් පෙත්තේ දෙපැත්තටම විත්ත ටික හොඳට ගාගෙන ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා මේ ඒක දෙපැත්ත පුච්ච ගන්න තමයි තියෙන්නේ. අර දැක්ක නේද බොළු පෙට්ටිය? ඒකේ බොළු පෙට්ටිය මේ බොළු පැටව. අර අපේ ගෙදර මං අර පෙන්වුවේ මේ පැටව එකක් තාලා කියලා බැල්ලියේ. ආන් ඒගොල්ලෝ දැන් එයාලා මේ මිදුලි හැමතැනම සෙල්ලම් කරනවා මේ ගේ ඇතුළට ඇවිල්ලා. මේ ඒගොල්ලන්ට ඉතින් තාම බේත් එහෙම ගිදලත් නැහැනේ. අනික අපි එයාලව එහෙම හදන්න කියලා හිතාගෙන නැහැ. ඉතින් ගේ ඇතුළට එහෙම එන්න දෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට තාච්චියක් ලිපේ තියලා මම ඒකට තෙල් ටිකකුත් දැම්මා. මේ පාම් පෙත්ත දෙපැත්ත පුච්ච ගන්න තමයි තියෙන්නේ. අපේ බබා මේ සාමාන්‍යයෙන් දැන් ඉස්සර වගේ නෙමෙයි, දැන් ඉස්සරට වඩා ටිකක් කෑම කනවා. එහෙම ලොකුවට කන්නේ නැහැ. හැබැයි ඉතින් මේ ඉස්සරට වඩා කනවා. ඒ නිසා මම දැන් එක එක විදිහ කෑම වර්ග මේ යාට හදලා දෙනවා. දැන් ඉතින් පුතාගේ කෑම එකත් හැදෙනවා. ඒත් එක්කලම අපි කෑමත් හදන ගමන් ඉන්නේ. ඔන්න ඊට පස්සේ සුදු බෝලේ නැගිට්ටා. දැන් නම් ඉතින් මෙයා හුරතල් දඟ මල්ලක්. මං ඉතින් එයාට අර එක් ටෝස්ට් එක කවන ගමන් එයාත් එක්කලා පොඩ්ඩක් සෙල්ලම් කෙරුවා. ඉතින් එයා උදේට නිදාගන්නේ 10 හමාරට විතර. ඒ වෙලාව වෙනකම්ම එයාත් එක්කලා ඉතින් සෙල්ලම් කර කර ඉන්න එක තමයි මගේ රාජකාරිය. ඉතින් දැන් එයා හායි කියනකම හායි කියනවා, බායි කියනකම බායි කියනවා. හරිම 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 දඟ මල්ලක් වගේම හරිම හුරතල් බෝල ගෙඩියක්. බලන්න ළමයි දැන් වෙලාව 11ට විතර ඇති. දැන් ඉතින් මෙන්න මේක තමයි අහසේ තත්ත්වය. අදත් වහින්න වගේ රෙදි ටික නම් වේල ගන්න වෙන්නේ නැහැ. දැන් පුතා නිදි. ඒ නිසා මම මේ හවස ෆේස් පැක් එක හදන්න ඕන කරන මේ බීට්රූට් යුෂ ටික හදාගන්න තමයි මේ හදන්නේ. මම මේ විදිහට මේ රතුවලගිරි දෙකක් ගත්තා. මොකද මේ මම මේ ඕන දවස් හතරම ඕන කරන ප්‍රමාණය එකපාර හදලා තියාගන්න තමයි හදන්නේ. නැත්නම් ඕක දවස් ගාණක් කරන්න ගියොත් මට ඕක මේ මග ඇරෙනවා. ඒ හින්දා මේ විදිහේ මේ පොඩි රතුවලගිරි දෙකක් අරගෙන ඒ දෙකේ පොතු අයින් කරලා ඒ දෙක ග්‍රේට් කරගත්තා. ග්‍රේට් කරලා මේ ඒක මම බ්ලෙන්ඩර් කරලා යුෂ ටික ගන්න හිතාගෙන ඉන්නේ. හැබැයි ඉතින් බබා ඇහැරනකම් බ්ලෙන්ඩර් කරන්න බෑ. මොකද බ්ලෙන්ඩර් එකේ සැදෙල් බබා ඇහැරෙනවායි. දැන් ඉතින් මේක සුද්ධ කරලා ග්‍රේට් කරලා තියාගන්නවා. බබා ඇහැරුවාට පස්සේ බ්ලෙන්ඩර් කරලා ඒකෙන් අයිස් කියුබ් හදලා තියාගන්නවා දවස් හතට තියෙන. එතකොට මට දවස් ගානේ ෆේස් පැක් එක හදාගන්න ලේසි. ඉතින් ළමයි මේ දවස්වල නම් මේ දැන් ඊයේ ඉඳන් උදේ ඉඳන් රෑ වෙනකම්ම වහිනවා. රෙදි රෙදිවත් වේල ගන්න විදිහක් නැහැ. මේ දැනුත් පොඩි වැටෙනවා. කියනවාද? ඉතින් දැන් මම උදේම නැගිටලා ගෙවල් මිදුරු නස් කරලා තු ගෑවා. ඊළඟට ඉව්වා. වියනා බබා ඇහැරුණාට පස්සේ බබාට මේ අර හදපු එක් ටෝස්ට් එක කවලා එයාව නාවල නිදි කෙරුවා. ඊට පස්සේ මමත් කාලා නාගත්තා. මේ තාම කුණ්ඩි තෙතයි. දැන් වෙලාව 11 හමාරට විතර ඇති. දැන් ඉතින් මේ සරින් සරේට රෙදි ටික මේ එළියට දානවා, ඇතුළට ගන්නවා, එළියට දානවා, ඇතුළට ගන්නවා. ඔහොම තමයි ඉතින් මේ අද දවස ගෙවෙන්නේ. මේ මට බඩු වගයක් ගන්නත් යන්න තියෙනවා ටවුන් එකට. මගේ ෆේස් වොෂ් එක එහෙම ඉවර වෙලා තියෙන දවස් දෙකක් විතර. මේ ක්ලින්ස් එක තමයි මේ දවස් දෙකේ මේ ෆේස් වොෂ් එකකට පාවිච්චි කරන්නේ. මේ ඒත් ඉතින් මේ වැස්ස හිඳ යන්න විදිහක් නැහැ. තේරෙනවා වලට පොඩ්ඩක් නෑ. හරිම කරදරයක් ඉතින් මේ වැස්සත් එක්කලා. බලමු හවස වැස්ස පෑවුවොත් ටවුන් එක පැත්තට ගිහිල්ලා යමු. ගියොත් ඔයාලත් එන්න මත් එක්කලා යන්න. බීට්‍රූට් එක ග්‍රේට් කරගත්තට මේ බබා නැගිටිනකම් මේ ඒක බ්ලෙන්ඩ් කරගන්න දෙන්නේ නැහැ. මම මේ බීට්‍රූට් අලකිරි දෙකක් ගත්තා. මේ දවස් හතරම ඇති වෙන එකපාර මේ යුෂ ටික හදා ගන්නවා. මම ඒක බ්ලෙන්ඩ් කරලා මේ අයිස් කියුබ් හදලා තියා ගන්නවා දවස් හතර තියෙන්න. එතකොට මට ටක් ගාලා මේ හායි පිට් ටික එකතු කරලා පැක් එක හදලා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මගේ අද දවසේ ඉතුරු ටික කොහොමද වෙන්නේ කියලා. දැන් වෙලාව 2ට වගේ ඇති. බබා හස්බන්ඩ් එක්කලා ටවුන් එකට ගියා. මේ දැන් පොඩ්ඩක් පායලා තියෙන්නේ. ඉතින් ඒ අතර ඉක්මනට ගිහින් එන්නම් කියලා ටවුන් එකට ගියා. මොකද බබාගේ මේ කෑම වර්ග වගේක් ඉවර වෙලා තියෙනවා. ඒ ටික අරන් එන්න තමයි ගියේ. මං ඒ අතර ඉක්මනටම
අර බීට්රූට් යුෂටි කතාගෙන තමයි මේ හදන්නේ. මං ඉස්සෙල්ලාම මේ වතුර දාන්නේ නැතුව මේක මේ බ්ලෙන්ඩර් කරලා ගන්න හැදුවේ. හැබැයි ඉතින් වතුර දාන්න නැතුව බ්ලෙන්ඩ් වෙන්නේ නැහැ. වතුර ඊට පස්සේ පොඩ්ඩක් එකතු කරගත්තා. ඒත් ඉතින් මම මේ අරගෙන තියෙන කප් එක වැරදි ළමයි. මේකෙන් මේ යුෂ හදාගන්න බෑ මේ කප් එකෙන්. ඊට පස්සේ මම මේ ජූස් හදන මේ ලොකු කප් එක අරගෙන ඒකෙන් තමා මේ බීට්රූට් ටික මේ බ්ලෙන්ඩ් කරගත්තේ. දැන් අපි මේ ටික පෙරාගමු. ඉතින් මේ විදිහට පෙනේරකින් මේ පෙරාගෙන මම ඒ ටික මේ අයිස් කියුබ් ට්‍රේ එකට දාලා අයිස් කියුබ් විදිහට මේ හදලා තියාගන්නවා දවස් 7ට ඇති වෙන්න. එතකොට මට දවස ගානෙම ඒ කැටේ අරගෙන හාල් පිටික එකතු කරලා පැක් එක හදාගන්න ලේසි. මොකද මම දවස ගානේ බීට්රූට් ටිෂ හද හද ෆේස් පැක් එක හදන්න ගියොත් වෙන්නේ මට ඕක වැඩත් එක්කලා මගේ හැරෙන එක. ඉතින් මේ විදිහට කරලා බලමු මට දවස් හතම ෆේස් පැක් එක හදාගන්න ෆේස් පැක් එක දාගන්න පුළුවන් වෙයිද කියලා. හරි ළමයි, දැන් වෙලාව හවස 4:45. මේ අපිට ඉතින් අද දවසම වහිනවා. මම මෙච්චරලා මේ බබා එක්කලා සෙල්ලම් කර කර හිටියේ. ඉතින් දැන් තමයි මේ ෆේස් පැක් එක දාන්න හදන්නේ. ෆේස් පැක් එක දාන්න කලින් මම මේ කොහොඹ කහ මම මෙලසල පාවිච්චි කරන්නේ මෙන්න මේ ක්ලින්ස් එක. ෆෝරේ එකේ කොහොඹ කහ ඩීප් ක්ලින්සින් මිල්ක් එක. මම ඒකේ මේ මූණ හොඳට ක්ලින්ස් කරගන්නවා. එතපම් මේ කලින් පාවිච්චි කරුවේ මේ නේචර් සීක්‍රට් එකේ කියුකම් ක්ලින්ස් එකනේ. මේ සැරේ මේක ට්‍රයි කරලා බලන්න හිතුණා. මේක දැන් පාවිච්චි කරන්න අරගෙන සති දෙකක් විතර. මේකේ රිසල්ට් උත් මම ඔයාලට පාවිච්චි කරලා බලලා තඩිය රසික කියන්න. අපේ බබා ළමයි මේ දවස්වල මේ නිදාගත්තින් 10 විතර ආරේ. ඉතින් එයා නිදාගත්තට පස්සේ තමයි මම මේ කාලා හැඟ හොදලා ඒව කරලා මේ ගෙදර ඉතින් ඔය තියෙන පොඩි පොඩි වැඩ හිම තිබුණත් ඒවත් කරලා ඒතර මගේ බිස්නස් වැඩ කරලා හස්බන්ඩ්ගේ වැඩ වලටත් උදව් කරලා ඔබ කරලා නිදාගatti රෑ 12 විතර වෙනවා. ඒ කළා මේ ඒ කියන්නේ රෑ වෙනවා නිදාගatti. ඉතින් ඒ හින්දා මේ ස්කින් කෙයා හැම ලොකුවට කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා තමයි මේ විදිහට මගේ මූණ පොඩ්ඩක් මේ බිබිලි බිබිලි වගේ ඇවිල්ලා පොඩ්ඩක් සවුත් වෙලා තියෙන්නේ මූණේ හින්දා. ඉතින් ඒකයි මම හිතුවේ මේ මේක ට්‍රයි කරලා බලන්න ඕන කියලා. ඔකේ කළා හොදගත්තු. මේ තියෙන්නේ මේ මම අර උදේ සෙට් වෙන තියපු මේ අයිස් කියුබ් ටික. ඒකෙන් එක අයිස් කියුබ් එකක් අරගමු. මේ අයිස් කියුබ් නම යෝන මෙන්න මේ විදිහට මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්නත් හොඳයි. ඒකලා මෙන්න මේ තියෙන්නේ ඔයාලට ඉන්නේ මේ හාල් පිටි මම මෙන්න මේ හැන්දින් එකක් දාගත්තේ. මේක මික්ස් කරලා බලමු මොකද වෙනවද කියලා හරියට. මේක මට මේ මොන ක්ලේස් කරන කලින් හදලා තියාගන්න තිබුණේ මොකද දැන් අයිස් කැටේ දිය එකක් ඉන්නත් එපේ. හරි මම පැක් එක හදාගත්තා. මෙන්න මේ වගේ මම වතුර චුට්ටකුත් දාලා මේ හදාගත්තේ මොකද මේ අයිස් කැටේ දිය වෙන වෙනම නැත්තම්. ඒ හින්දා දැන් මෙන්න මේ විදිහට මම මූණ ඇප්ලයි කරගන්නවා. මේ ළමයි මේ ඔයාලා මේක ඇප්ලයි කරද්දී මේ තද පාට පරණ නෙළුමක් ගැනගෙන ඇප්ලයි කරන්නේ මොකද මේකේ මේ රතු පාට හින්දා ඇඳුම වැක්කෙනවම මේ කහට හිටියද දන්නේ නැහැ. මේ මගේ ඇඳුමෙන් වෙක් වෙනවා සුදු එක නේදන් ඉන්නේ. මේක මම හදාගත්තේ හාල් පිටි බීට්රූට් යුෂයි එකතු කරලා. ඉතින් මම මගේ මේ YouTube channel එක පටන් ගත්තුම කාලේ මේ බීට්රූට් වලින් කරන පැක් වර්ග කියලා දීලා තියෙන වීඩියෝ එකක ඔයාලා ඒක බලන්නේ ඒක ගොඩක් විස්තර කියලා තියෙනවා. මම ඒකේ මේ මට මතක විදියට මම ඉනර්සලි පැක් එකට එකතු කරේ කඩල පිටි. හැබැයි ඉතින් මේ දවස්වල මේ ගොඩක් ප්‍රසිද්ධයි මේ හාල් පිටි එකතු කරලා කරන පැක් එක. ඒ හින්දා මම මේ විදිහට ට්‍රයි කරලා බලන්න හිතුවේ.
ඔයාලා ට්‍රයි කරලා බලන්න. අනිත් එක තමයි මේ මෙහෙම පැක් එකක් මේ දාලා ඉන්න ඔයාලට වෙලාවක් වගේ නැත්නම් අර මම පෙන්නුවා වගේ කලේ මේ බීට්රූට් ජ්‍යූස් වලින් අයිස් කියුබ් හදලා අයිස් කියුබ් එක මූණේ ඇප්ලයි කරලා අඩි 5-10 කියලා හොදලා දාන්න. ඒකත් ගොඩක් හොඳයි ඇත්තටම. මම ගත්තේ කඩල සෝරි හාල් පිටි තේ හැන්දක ප්‍රමාණය. මට ඒ ප්‍රමාණය ඇති මගේ මූණට. මේක ළමයි ඇස් යට වුණත් මේ ඇප්ලයි කරන්න පුළුවන්. දැන් මම මේක මේ විදිහට ඇප්ලයි කරනවා. මූණ පොඩ්ඩක් ස්ක්‍රබ් කරගන්න. මේ කට දෙපැත්ත, මේ නහය දෙපැත්ත එහෙම පොඩ්ඩක් හොතට ස්ක්‍රබ් කරගන්න. හරි, දැන් පැක් එක ඇප්ලයි කරලා ඉවරයි. මේක මේ විනාඩි 20ක් පැය භාගයක් ඒ වගේ කාලයක් තියෙන දෙන්න ඕනේ. අපි එහෙනම් පැය භාගකින් හම්බු. ඉතින් ළමයි මේ මම දැන් අද ගොඩක් කාලයකට පස්සේ තමයි මේ ටී බ්ලොග් එකක් කරන්න හිතුවේ. මේ මොකද මේ දවස්වල මට එහෙම වීඩියෝ එකක් කරන්න තරම් මූඩ් එකක් තිබුණේ නැහැ. ඉතින් අද මේ හිතුවා ගොඩක් කාලෙක වීඩියෝ එකක් කරන්න තියෙන වීඩියෝ එකක් කරන්න ඕන කියලා. ඒ නිසා තමයි වීඩියෝ කරන්න පටන් ගත්තේ. ඒතර එහෙම පටන් ගත්තට හැමදේම වීඩියෝ කරන්න එහෙම හම්බුනේ නැහැ. පුළු පුළුවන් දේවල් ටික තමයි මම වීඩියෝ කරගත්තේ. ඉතින් මේ ඔයාලා මේ පැක් එක දාලා කතා කරන්න එපා. මම දැන් වීඩියෝ ඉවර කරන්න හිතුවා. ඒ හින්දා තමයි මම මේ පොඩ්ඩක් ඔයාලත් එක්ක කතා කරන්න හිතේ. ඉතින් අද මම කිව්වේ ඔයාලට මේ මට ටවුන් එකට යන්නත් ඕනේ කියලා. ෆේස් වොෂ් එක ගන්න. ඉතින් මේ වැස්සත් එක්කලා මේ යන්න හම්බුනේ නැහැ. හස්බන්ඩ් ටවුන් එකට ගිහිල්ලා ආයා එන ගම ෆේස් වොෂ් එකක් අරගෙන ආවා. මම දැන් මතු පාවිච්චි කරන්න පටන් ගත්තා. නේචර් සීක්‍රට් එකේ Q-Com ෆේස් වොෂ් එක. ඒකත් මාසයක් විතර පාවිච්චි කරලා බලලා රිසල්ට් කොහොමද කියලා ඔයාලට කියන්නම්. දැන් මම මේ ෆේස් පැක් එක රිමූව් කරලාට පස්සේ අද වීඩියෝ එක අද ඩේ බ්ලොග් එක මෙතනින් එන්ඩ් කරනවා. දැන් ඉතින් තියෙන්නේ රැට උයලා කරලා ඒවැ ටික කරන්න. ඉතින් මම ඒ ටික වීඩියෝ කරන්න යන්නේ නැහැ. ෆේස් පැක් එක මම දවස් 7ක් පාවිච්චි කරනවා කියලා ඔයාලත් එක්කලා කිව්වනේ. ඒ ෆේස් පැක් එක ට්‍රයි කරලා බලලා මම රිසල්ට් එක තව වීඩියෝ එකකින් ඔයාලට කියන්නම්. එහෙනම් ඉතින් අදට බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ඒ වගේම ඔයාලා බලන්න කැමති මොන වගේ වීඩියෝස්ද කියලා අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් ඉක්මනටම හම් වෙනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ගිහින් එන්නම්. බුත්සරණයි.